ओया ने मैंने मैं प्रपोज करे आई और तू एंड हाय लमाई वेलकम टू आवर चैनल ඔන්න අද අපි දෙන්න යනවා මැරීමී එකකට බලන්න ඔබ කාගෙද මැරීමී එක කියලා. ඇත්තම කතාව අපි දෙන්න එතනට යද්දී ඒගොල්ලෝ ඔල්රෙඩි සර්ප්‍රයිස් කරලා ඉවරයි. විනාඩි දෙකෙන් තුනෙන් තමයි අපි දෙන්නා මිස් වුනේ. හැබැයි වෙලාවටම ගියා. ඕනම වෙලාවට අපි දෙන්න එතනට ගියා. ඔන්න ඉන්න අපේ කපල් එක ගිහන්න යයි නිෂාදිනංගී. ඉතින් අපි දෙන්න හැමදාමත් හරිම ආදරේ ගිහන්න අයට. ඉතින් අපිට අලුතින් එකට තුන සමාජිකාව තමයි නිෂාදිනංගී. ඉතින් ඒගොල්ලන්ගේ මැරිමියකට තමයි අපි දෙන්න ගියේ. හරිම සීමිත පිරිසක් විතරයි ඇවිල්ලා හිටියලා. අයියා ළඟින්ම ආශ්‍රය කරන අය තමයි පාටිසිපේට් කරේ වැඩේට. ඉතින් හරිම සතුටුයි. මොකද අපි කට්ටිය අවුරුදු ගාණක් තිස්සේ බලාගෙන හිටපු දෙයක් තමයි මේ. ඉතින් හරිම සතුටුයි. අපි ගොඩක් වෙලාවට ළඟම මම කියවන අපේ දේවල් වලට අපි ළඟම යාළුව පිරිසක් ඉන්නවා. අපේම හැම ඉවෙන්ට් එකකටම සහභාගී වෙන සීමිත පිරිසක්. ඉතින් ඒ සීමිත පිරිසෙන් කීප දෙනෙක් තමයි මේ ඉන්නේ. කීප දෙනෙක් එන්න බැරි වුණා සාධාරණ හේතු මත. ඒ කියන්නේ ඒ දවසේ වැඩ වැටිලා ඒ වගේ දේවල් නිසා. ඉතින් ඩෙකෝ සම්පූර්ණ ලස්සනට තිබ්බා. එයා තමයි ෆොටෝස් කරේ. එයයි තිරාන් මල්ලි තමයි ෆොටෝස් කරේ. තිරාන් මල්ලිගේ මල්ලි තමයි වීඩියෝ එක. ඔයා නෙමෙයි මේ ප්‍රපෝස් කරේ ඇයි ඔයා රතු වෙන්නේ? මේක අපේ ආයතනයේ දෙයක්. ආයතනයේ සිසු සමාජික කියන්නේ තමයි සමාජික. එයා කැමති මොකද මේ දෙය කරනවා. ඕකේ. කරන්න අමාරුයි. මේක එක තර කරා. වගේ ඇත්තම කතාව හිතපු නැති විදිහට හයියෙන් වහින්න ගත්තා. ඉතින් අපිට ඇතුළට වෙලා ඉන්න සිද්ධ වුණා. ඉතින් ওই වෙලාවේ මේ අපේ සූයි, රවීන් මල්ලි, අපේ තඩි අයියා, අසංක අයියා එකතු වෙලා මේ සෙල්ලමක් හදලා. මට ඕනනා පොඩයක විනාශ කරලා දාන්න. ඉතින් හදලා ඉවර වෙනකම් මම ඒක කඩලා ගන්නවා. එහෙම තමයි. ඉතින් හිටපු ගමන් පොඩි පොඩි ආසාවල් එනවා නේද? ඉතින් ඔගොල්ලෝ බලන්නකෝ මෙන්න මෙයාව අඳුරනවාද කියලා. අපේ ෂූනු බබා. ඉතින් ඒගොල්ලන්ට එන්න හම්බුනේ නැහැ. ඒගොල්ලෝ ඒ දවස්වල රත්නපුරේ ගිහිල්ලා හිටියේ ඒගොල්ලන්ගේ හදිස්සි වැඩකට. ඉතින් ඒගොල්ලෝ අපිට ගොඩක් මිස් වුණා වැඩේදී. තව කීප දෙනෙක් මිස් වුණා ඇත්තටම. ඉතින් ওই විදිහට තමයි අපේ දවස ගෙවුනේ. ඉතින් ආයෙත් ලොකු බ්ලොග් එකක් අරගෙන, ඔයාලා කියනවා වගේ දිග බ්ලොග් එකක් අරගෙන ඉක්මනට එන්නම්. එතකම් පරිස්සමට ඉන්න.